මේ වාහනේට එන්නේ මගින් එන්නේ වැඩි ප්‍රමාණයක් ඔයාගෙන විශ්වාසය තියලා. ඔව්. ඔයාගේ විශ්වාසය තිබ්බනම් ඔයා විනීත රියදුරෙක් වුණාම මේ වාහනේ හොඳ තත්ත්වෙන් තියෙන්න ඕනේ. දැන් ඔයා පළවෙනියට බලන්න ඔයාගේ වින් ෆිල්ම් එක. ඉරි ගිහිලා තියෙන්නේ. මේක යම් දෙයක් වැදිලා මේ වුණොත් එහෙම ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔයාගේ ඇස් දෙක ගිහිල්ලා ඔයාට රත්යේ පාලනය කරගන්න බැරි වෙනවා. ඔයාගේ ටයර් ටික අපි දැක්කා. ඊට අමතරව ඔයාගේ පිටිපස්ස වින් ෆිල්ම් එක පිටිපස්ස වීදුරුව. ඒ ඔක්කොම කැඩිලා. මේ යන මගින් යන්නේ ලොකු විශ්වාසයක් තියාගෙන. ඒකින් හොඳට මත තියාගන්න මේක කරන්න තමයි මෝටර් රථ පරිසරතුමයි මේ පොලිසිය අපේ ජේෂ්ඨ පොලිස් අධිකාරියතුමා අතර පොල රත්වාන නිලධාරීන් ඇවිල්ලා මේ මහජනතාව වෙනුවෙන් තමයි මේ සේවය කරන්නේ. මේ ටික හදලා ගෙනල්ලා අපිට පෙන්වන්න ඕනේ. මේ ජීවලා තියෙන එක ඔක්කොම හදන්න ඕනේ. හදලා තමයි ගෙනල්ලා පෙන්වන්න තියෙන්නේ. එහෙම නැතුව බෑ. මේක මහත්තයා ජීවිත අර වගේ කාර්මික දෝෂ තියෙන්නේ. බිබිලේගම් කියන්නේ කඳු පල්ලම් තියෙන ප්‍රදේශයක්. ඒකෙන් පොඩක් තේරුම් ගන්න මේ කරන්නේ සියලුම මිනිසුන්ගේ යහපත දකා. හොඳයි. වර්ණ බස් අයින් කළා අලුත් බස් ටිකක් ගෙනත් දාන්න ඕනේ. එතකොට ඉවරයි. එන්න මිනිස්සුන්ට හොඳ අලුත් බස් ටිකක් ගෙනව පස්සේ ඒවා දෙන්න ඕනේ මේ ගම් වලට. කඳු පල්ලම් වැඩි නිසා. ඒවා දෙන්නේ නැහැ. ඒවා නගර දුවනවා. ගම් වලට දෙනවා මේ වගේ ලදරන් ටික. ධාවනයේ ප්‍රධාන වශයෙන් අර වාහනයක පාලනය කිරීමේ කොටස් දෙකක් තියෙනවා. කියන්නේ වේග පාලනය, දිශාව පාලනය. ඒකට වේග පාලනයට අවශ්‍ය වෙන්නේ එකක් තියෙන ඔය එන්ජිම සම්බන්ධ ට්‍රාන්ස්මිෂන් ඒ සම්බන්ධ සහ පාතිරිංග අත්තිරිංග. ඊළඟට දිශාව පාලනයට සුක්කානම් පද්ධතියේ සම්බන්ධ යොකම් වෙන එක. ඒතර මේවා තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ අනතුරකට ප්‍රධාන බලපෑම. ඊට අමතරව මේ සපෝට් යෝදේවල් ලයිට් වයිපර් ඊළඟට මිනිසුන්ට හානියක් වෙන්න පුළුවන් අනිත් ඇතුළත තට්ටුවේ දිරාය මේ ඉරිච්ච ඒ වගේ තැන් තමයි බලන්නේ. ඇතුළුණොත් බලන්නකෝ මේ ජාන කෙනෙක්. ඔක්කොම ගලවන්න ලන් ලයින් ඔක්කොම බලලා එක ලයින් එකක් කර දීකොත් ආය හරවන්නේ ඈ. අර විසින් එකක් ගලවන්න කියන්න බ්‍රේක් අතාරදී. Breaking.Turkey.